ඔබ නැවතත් අයිටන් ප්‍රවෘතිය සමගින්. සමගිව කටයුතු නොකළහොත් රට ආපස්සට යාම වැළැක්විය නොහැකි බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ අවධාරණය කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. අනතුරුව අනුර කුමාර දිසානායක මහතා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දෙවුල් කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේද බැහැදුටුවා. ඇයි මේ අපි මිනිස්යාගේ අපිට ඒකට ඉන්න බැරි? අපි අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මේ ජාතිවාදයේ කිසිසේත්ම අපේ රටේ ජනතාවට හිතකර තත්වයක් නිර්මාණය කරේ නැහැ ඉතිහාස පුරාවට. එනිසා අවුරුදු 30ක මහා යුද්ධයක් තිබුණු අපේ රටේ යලි කවර පන්නේ හෝ ජාතිවාදී ගැටුම් මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු තිබෙනවා. එනිසා අපේ රටේ මේ මහා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ජාතිවාදී ගැටුම් වලට කිසිසේත්ම දායකත්වයක් සපයන්නේ නැතුව සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වෙන්න එකතු වෙන්න කියලා ආරාධනය තමයි අපි මේ ජනතාවට කරන්නේ. මේ අතර සංහිඳියාවෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම සහ යුතුකම බව මහා සංඝරත්නය ඇතුළු ආගමික නියෝජිතයන් පෙන්වා දෙනවා. අපි ඔක්කොම මේ සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕන, මෙතෙක් ජීවත් වුණා වගේම අනාගතයටත්. එනිසා අපි නිතරම ඉවසීමෙන් සැලසෙල්ලෙන් යුක්තව ක්‍රියා කරන්න ඕන. සියලු ජනතාවගේ මේ අවස්ථාවද ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කේලාම් බස් ආදියට නොරවටි, අනවශ්‍ය ආවේගශීලී වචනවලට නොරවටි, බොහොම බුද්ධිමත්ව සාමකාමී රටක් බවට පත් කර ගැනීමට අපි හැම දෙනාම එකමුතුව කටයුතු කරමු. අපි සෑම කෙනෙක්ම කල්පනා කරන්නට ඕන රට තුළ මෙවැනි කලකෝලාහල ඇතිවීම තම තමාට ඇතිවෙන පාඩුවක් පමණක් නෙමෙයි, අනාගතයේ රට බාරගන්න සිටින දරුවන්ට, ඒ සෑම කෙනෙකුටම මුහුණ පාන්නට සිද්ධ වෙන විශාල විපතක් කියන මේ කාරණය තේරුම් ගන්නට ඕන. ලාංකික අපි සියලු දෙනා සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි. ආවේගය කෝපය මැඩපවත්වා සාමය සංහිඳියාව වැඩි කරගත යුතුයි. රටක් හැටියට ශ්‍රී ලාංකීය ජනතාව අපි එකතු වෙමු, එක්කාසු වෙමු, අපේ මේ පුංචි දිවයින බේරා ගන්න, සාමය ඇති කරන්න අපි සියලු දෙනා එකට නැගී සිටිමු. අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා සියලු දෙනාගේ, සෑම සියලු දෙනාගේ ආගමික සහ දේශපාලන නායකයන්ගෙනුත්, සෑම සංවිධානයකින්මත් ඉල්ලා සිටිනවා මේ ගැන ඉතාමත්ම පරිසමින් බුද්ධිමත්ව, ඉස්සලා කිව්වා වගේ බුද්ධිමත්ව යථාර්ථවාදීව කල්පනා කරලා සහයෝගයෙන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරන්නටයි කියලා. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීද මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. අපේ ඉල්ලීම හැම කෙනෙක්ගේම වගකීමක් ලෙස සලකලා මේ රටේ සියලු ජාතීන්, සියලු ආගමිකයන් සහජීවනයෙන් ජීවත් වීම සඳහා, උන්ව ආරක්ෂා කිරීම සඳහා, සියලු දෙනා ආරක්ෂා කිරීම සඳහා අපි සියලු දෙනාට ශ්‍රී ලාංකිකව හැටියට තියෙන වගකීම අපි අවධාරණය කරන්න කැමතියි. රටේ එක සිද්ධියක් සිදු වුණාට මේක මේ ජාතීන් අතර ගැටීමක් නෙවෙයි. ඒ වගේම ඒ ජාතීන් අතර තියෙන සමගිය අපි ආරක්ෂා කර යුතුයි, වර්ධනය කර යුතුයි, ඒ විශ්වාසය ආරක්ෂා කරගත යුතුයි. එනිසා ඊටම පැහැදිලි පණිවිඩයක් අපි දැක්කා. ඒක තමයි මේක සංවිධානාත්මකව යම්කිසි කණ්ඩායමක් කනගාටුදායක සිද්ධීන් ඇති කෙරුවා. කවුරු වුණත් සාමාන්‍ය නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත්, සහ මේ අවස්ථාවේදී සියලු දෙනාම එකතු වෙලා මේ රටේ සාමය රකින්නත්, මේ රටේ කීර්ති නාමය රකින්නත් අපි පක්ෂභේදයෙන් තොරව මා විශ්වාස කරනවා එකතු විය යුතුයි. මේක තමයි වැදගත්ම දේ. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය මුඛයකදීද අදහස් පළ වුණා. එම අදහස් ප්‍රෙස් ටෝක් විශේෂාංකයෙන්.
අපි යෝජනා කරනවා රජයට මෙවැනි සිදුවීමක් ඇතු වූ වහාම ෂණික ආකාරයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා වහාම සෑම පොලිස් ස්ථානයකම ෂණික විහිදුම් බලකායක් පිහිටවලා ඒ සිද්ධි ඇති වෙනකොටම ඒවා පාලනය කිරීමට ක්‍රියා කරන්න ඕනම ආකාරයක ජන කණ්ඩායමක වේවා ආගමික කණ්ඩායමක වේවා කිසිම අසමානතාවයක් පෙන්වන්න නැතුව අත්අඩංගුවට ගන්න සිංහල දමිළ මුස්ලිම් ප්‍රේමය මේ රට ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. එසා කරුණා කළා වෛරය වපුරන්න කිසි කෙනෙක් කිසිම බලවේගයක් කටයුතු කරන්න එපා. විශේෂයෙන් මෙරටේ මුස්ලිම් සහෝදරයන්ගේ ඉල්ලීමක් කරනවා කරුණා කළා උගුල්වල පැටලෙන්න එපා. දිගන මිය ගියපු ඒ මුස්ලිම් පුතාගේ Facebook ගිණුමේ ප්‍රොෆයිල් පික්චර් එකක් මොනවද තිබුණේ? One country, one nation. මේකයි මේ රටේ තේමා පාටය බඩපත් වෙන්නට ඕන. සුහඳව සියලු ජාතීන් සියලු ආගම් එක් වෙලා එක ලාංකික ජාතියක් හැටියට මේ තත්වය තවත් වර්ධනය වෙන්නේ ඉඩ නොදී කටයුතු කරන්න ඕන. යහපාලනාණ්ඩම උසිගැන්වීමක් කරලා නැහැ. හැබැයි උල්පන්දම් දුන්නේ නැහැයි කියලා ජාතිවාදයට මේ ආණ්ඩුවට නිදහසක් ලැබෙන්නේ නැහැ. ස්ථිර නිගමනයකට ඇවිල්ලා මේ අපරාධකාරයන් සුළුතරය සම්බන්ධයෙන් වහාම මේවට පියවර ගන්නට ඕනේ. ක්‍රියාමාර්ග ගැනීමට රටේ ඕන තරම් නීති තියෙනවා. හරියට කෙලින් නීතියට අනුව හැම පුරවැසියෙක්ම ඉන්න ඕනේ. ඒකේ බලන්න එපා සිංහලද කියලා, දෙමළද කියලා, මුස්ලිම්ද කියලා. එහෙම ඉන්නේ නැති ඕනම කෙනෙකුට නිසි ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. කරුණා කරලා මේක නවත්තන්න. ශ්‍රී ලාංකිකයෝ විදිහට ජීවත් වෙන්න පුරුවන් අදහසක් පරිසරයක් හදාගන්න වැඩ කරන්න කියන එක ඉල්ලීම තමයි අපි මේ රටේ මිනිස්සුන්ගෙන් කරන්නේ. මේ ජාතිවාදී ගැටලුව තනි තනිව තන දේශප මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අන්තවාදී උන්මත්තක අතලොස්සක් ඇති කරන මේ ව්‍යසනයට දායක වෙන්නේ නැතුව මේ ව්‍යසනය පරාජය කිරීමට එකතු වෙන හැටියට මේ මොහොතේ මුළු මහත් වූ ජනතාව සංසුන්ව ඒ වගේම ඉතාමත්ම බුද්ධියෙන් යුතුව කටයුතු කරමින් හැඟීම් වලට වහල් නොවී අපි මේ රටේ මිනිසුන් හැටියට එකට ජීවත් විය යුතුයි. අපි හැම දිනාගේම වගකීමක් වගවීමක් හැටියට හිතලා මේ ජාතිවාදී අරගලයෙන් මේ රට බේරා ගන්නට අපි හැම දිනම එකට එකතු වෙමු. තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් ජෙෆ්‍රි ෆෙල්ට්මන් මහතා අනිද්දා දිනේදී ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට සූදානම් බව දැනුම් දී තිබෙනවා. මෙලෙස දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වීමටද අපේක්ෂා කරන බව වාර්තා වෙනවා. ප්‍රදේශ කිහිපයක සිදුවී ඇති සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවධානය යොමු කර තිබෙනවා. එම ප්‍රදේශවල සාමාන්‍ය තත්ත්වය නැවත ඇති කිරීම සඳහා සුදුසු පියවර කඩිනමින් ගන්නා ලෙසත් වැරදිකරුවන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. තවද නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසට හා මානව හිමිකම් සුරකින ලෙසටද ආරක්ෂාව හා සුරක්ෂිත භාවය තහවුරු කරන ලෙසටද පුරවැසියන්ගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර මෙම සිදුවීම් හෙළා දකින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්. කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා වෛභ පළාතේ පොල් ඉඩම් කැබිනට් කිරීම සඳහා අනුමැතිය ලබා දීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබා දුන්නා. කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා මේ පිළිබඳ සියලු දෙනාගේ විශේෂ අවධානය යොමු කළා. ජනාධිපතිතුමා පැවසුවේ අත්‍යවශ්‍යම කටයුත්තක් තිබේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි. ඒ සඳහා පළාත් සභාව, ප්‍රාදේශීය සභාව හා පොල් සංවර්ධන මණ්ඩලයට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීමේ ප්‍රශ්නය, මේක කිසිදු පාලනයකින් තොරව සිදුවෙනවායි කියන ප්‍රශ්නේ තියෙන්නේ. පාරිසරික ප්‍රශ්නයි, නියගය වැඩි වෙන්න හේතුයි, මේ සෑම දෙයක්ම මේකට බලපාලා තියෙනවා. අද DCC එකේ ගත්ත තීන්දුවක් විදිහට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් ඉඩම් කැඩීම තාවකාලිකව නවත්තමු, මේ ගැන විධිමත් වැඩපිළිවෙලක් හදනවා. ඔව්, ඒක වයඹ විදිහටම ගන්නවා නම් වයඹ ඇමතිතුමා ඔයාලත් එක්ක හොඳයි. මහමෙතුමා ප්‍රාදේශීය සභාවලට
කියන්න ඕනේ දැන් අලුත් පත් වෙන අයටත් ලිඛිතවම නිකුත් කරන්න ඕනේ නවත්තලයි තියෙන්නේ කියන එක. අපි එහෙනම් කැබිනට් මණ්ඩලයෙන්ුත් අවශ්‍ය තීරණයක් අරගෙන දන්වන්නම්. දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 30කට අයත් ගම්මාන 4432ක ජීවත් වන පවුල් 443349ක් වූ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සහ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා ගෙන යන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, කෘෂිකර්ම, පානීය ජලය, වාරිමාර්ග යන ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් ගෙන යන විශේෂ වැඩසටහන් පිළිබඳ මෙහිදී ප්‍රමුඛ අවධානයක් යොමු කළා. එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල පිහිටි කිලෝමීටර 836ක් වන ජාතික මහාමාර්ග පද්ධතියෙන් ඉතිරිව ඇති කිලෝමීටර 176ක වැඩිදියුණු කිරීම කඩිනමින් අවසන් කරන ලෙසට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ 1694000ක් වූ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඉටු කිරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කෙරුණා. ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට වඩා පානීය ජලය සහ අනිකුත් කටයුතු වෙනුවෙන් යෝජනා ක්‍රම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද අපිට 10%ක පමණයි මුළු පානීය ජල ව්‍යාපෘති තියෙන්නේ. ඒක කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂයක් කරන්න කියලා මම ඉල්ලනවා. මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි පානීය ජලය. පානීය ජලය ඔව්. වැව් 354ක් අලුත් වැඩි ආවෙනවා. අපි පළාත් පහක ක්‍රියාත්මක වන මේ වැව් 2400 වැඩසටහනේ මෙතන වැව් 371ක් තියෙනවා. මුදල් වල ප්‍රශ්නයක් දැන් නැහෙනි. ආසියාම් සංවර්ධන බැංකුවෙන් මේ මුදල් ඇවිල්ලා තියෙන්නේ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා. පනත් කෙටුම්පත විවාදයට ගැනුණු අවස්ථාවේ ඒකාපත විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කළා. ඉන් අනතුරුව පැවති දෙවනවර කෙවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 53ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19ක්. තුන්වරවර කෙවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 53ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 16ක් පමණයි. ඒ අනුව පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වුණා. පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සමුතිය විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරේත් රාත් සෙයිත් අල් හුසෙන් කුමරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මිරේත් රාත් සෙයිත් අල් හුසෙන් කුමරු අතර සාකච්ඡා පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද මිරේත් අල් හුසෙන් කුමරු ප්‍රසාදය පළ කළා. ඔහු හෙට දිවයිනින් පිටත්ව යාමට නියමිතයි. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 7ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. මෙම පෙත්සම් විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් නැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර මතය වුණේ. ඒ අනුව මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 7 දෙනෙකුයි පෙත්සම ගොනු කර තිබුණේ. මාතර එලියකන්ද ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනුණා. කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයයි මෙම නඩුව පවරා තිබෙන්නේ. නඩුවේ දෙවන විත්තිකාරිය වන බැසිල් රාජපක්ෂ මහතාගේ සහෝදරිය දිගින් දිගටම මෙම නඩුවට පෙනී සිට නැහැ. ඇය විදෙස් රටක සිටීම හේතුවෙන් සිතාසි භාරදීමට නොහැකි බවටයි අධිකරණය දැනුවත් කෙරුණේ. ඒ අනුව ඇයට නැවතත් සිතාසි භාරදීමට අධිකරණය නියෝග කළා. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවක් සම්බන්ධ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 22 වනදා සිදු කිරීමට කොළඹ මහඅධිකරණය තීරණය කළා. නීති විරෝධී සහ අයථා ලෙස උපයාගත් මුදල් වලින් කොළඹ කිංසිපාරේ නිවසක් රුපියල් මිලියන 27කට මිලදීගෙන ඇති බවට ඔහුට අධිචෝදනා එල්ල වී තිබෙනවා. දෙපාර්ශ්වයේ එකඟතාව මත නඩු විභාගයේ කල් දැමීමටයි මහඅධිකරණය තීරණය කළේ. මේ අතර මෙම නඩුව විනිසුරු ගිහාන් කොලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගෙන වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා විත්තිකරු අභියාචනා අධිකරණයේ ගොනු කළ පෙත්සම හෙට දින කැඳවීමට නියමිතයි. විරාමික නතුර ක්‍රීඩා ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න.
නිදහස් කුසල අනතුන්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති පළමු තරගයෙන් කඩලු පහක පහසු ජයක් වාර්තා කිරීමට හැකිවේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් බව තරගයේ වේරයා සම්මානීය දිනාගත් කුසල් ජනිත් පෙරේරා පවසනවා. කාසි වාසය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනෙන් පිටියට පිවිසි ඉන්දිය ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු පහක් දැවි ලකුණු 174 ලබා ගත්තා. ශිකර් දවන් ලකුණු 90යි. දුෂ්මන්ත චමීර කඩලු දෙකක් දවා ගත්තා. ලකුණු 175ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 3කදී ලකුණු 175ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණේ වාර්තා කළා. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පන්දු 37කදී 6 පහර 4ක් හා 4 පහර 6ක් සමගින් ලකුණු 66ක් ලබාගත් අතර එය වාර්තා වන්නේ මෙරට ක්‍රීඩකයෙකු 20යි 20 තරගයකදී ඉන්දියාවට එරෙහිව වාර්තා කළ දෙවන වේගවත්ම අර්ධශතකය ලෙසයි. එය අනුව තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි වුණා. ඊට අමතරව තිසර පෙරේරා පන්දු 10කදී 6 පහරක් හා 4 පහර 2ක් සමගින් වේගවත් ලකුණු 22ක් නොදැවී රැස් කළා. තරගෙන් පසු අදහස් දැකූ කුසල් ජනිත් පෙරේරා අපිට හොඳ ස්ටාර්ට් එකක් ආවා. ඉතින් නයිස් ස්ටාර්ට් එකක් ආවට අපේ විකට් ටිකක් මැදදී වැටුණා. ඉතින් අපි මේ මැද ටික පොඩ්ඩක් තෝරා බේරාගෙන ගැහුවා මදි කියලා ටිකක් හිතනවා. නමුත් අපේ බෝලර්ස්ලා ෆීල්ඩින් යුනිට් එකක් විදිහට ෆීල්ඩ් වුණොත් ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් තුනම මේ මැච් එකේ ගොඩක් හොඳට කරා. ඉන්ජරියෙන් පස්සේ ආවම පොඩ්ඩක් තියෙන ඩවුට් එකකුත් තියෙනවා. මොකද මාස 8ක් 9ක් විතර සෙල්ලම් කරන්න බැරි වුණා. ඉතින් ගොඩක් හිතුවේ හොඳ ඉනිමක් ගන්නට වඩා හොඳ මැච් එකක් සෙල්ලම් කරන්න මම. ඉතින් සතුටු වෙනවා පෞද්ගලිකව මට රන්ස් ගන්න පුළුවන් වුණේ ගැන. මම සාමාන්‍ය ඕපනර් කෙනෙක් කියලා ඉතින් මට ඒ තැන ලියලම නැහැ. ඉතින් මට ටීම් එකේ දෙන ඕන තැනක සෙල්ලම් කරන්න පුළුවන් යන්න ඕනේ. ඉතින් ඒක තමයි ක්‍රීඩකෙ විදිහට දක්ෂතාවය. ඉතින් හැමෝටම ඒක කරන්න ලීසිට නැහැ. මම බලන්නේ මට දෙන අවස්ථාවේ මම කොහොමද ටීම් එකට දෙයක් කරන්න කියලා. එච්චර තමයි මම බලන්නේ. තරගාවලියේ මීළඟ තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වීමට නියමිතයි. ප්‍රවෘත්ති තුළින් රාත්‍රී 9:30ට යලිත් මුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්.